හොඳයි ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මොකක් හරි ඇක්ටිවිටි එකක ඉඳන් තව ඇක්ටිවිටි එකකට අපිට ඕන වෙලාවකට මාරු වෙන්නේ. ඉතින් මම මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නම් බටන් එකක් පාවිච්චි කරලා. ඒ කියන්නේ බටන් එක ඉබුවට පස්සේ අපිට ඕන ඇක්ටිවිටි එක ඉඳන් වෙනත් ඇක්ටිවිටි එකකට කොහොමද මාරු වෙන්නේ කියන දේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මෙතනදී. හරි. ඉතින් මම මුලින්ම කරන්නේ මේ විදියට අපේ ඇක්ටිවිටි එක තියෙනවා. ඉතින් මේ ඇක්ටිවිටි එක මම අඳුර ගන්න මුලින්ම මේකට අංකයක් දා ගන්නවා. මේක තියෙන හෙලෝ වර්ල්ඩ් කියලා මම මේක වෙනස් කරන්නම් මේ විදියට. එක කියලා දෙන්නම් මේකට. ඒ වගේම මේක සයිස් එක මන් දෙන්නම්. හය විදිහට. හරි, දැන් ඔයගොල්ලන්ට පේනවා මට ඕනේ මේ පළවෙනි ඇක්ටිවිටි එක අනිත් එක දෙවෙනි ඇක්ටිවිටි එක විදිහට හඳුනා ගන්න. ඉතින් මම තව ඇක්ටිවිටි එකක් ගන්නවා මෙන්න මේ විදිහට. ඔයගොල්ලෝ දන්නවා අලුතෙන් ඇක්ටිවිටි එකක් ගන්න කොහොමද කියලා. මේ විදිහට එම්ටි ඇක්ටිවිටි එකක් අරගෙන ෆිනිෂ් කරනවා. හරි, ඒ ඇක්ටිවිටි එකටත් යනවා. ඒ ඇක්ටිවිටි එකටත් මම ටෙක්ස්ට් view එකක් දා ගන්නවා මේ විදිහට. මං ඒක දෙක විදිහට නම් කර ගන්නවා. ඒකේ ෆොන්ට්ස් ෆොන්ට් සයිස් එකත් වෙනස් කර ගන්නවා. හරි, ඉතින් මම මේක දෙවෙනි ඇක්ටිවිටි එක විදිහට මේ විදිහට ටැක්ස් බොක්ස් එකක් දාලා දානවා අඳුර ගන්න ලේසි වෙන්න. ඉතින් මං ඊට පස්සේ යනවා මේකේ පළවෙනි ඇක්ටිවිටි එකට. මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙතන බටන් 1 ඉතින් මම මේක රීනේම් කර ගන්නවා. ටූ කියලා දානවා. හරි, මම දෙවෙනි ඇක්ටිවිටි එකට යන්න කියන එක මෙතන ගෝ ටු කියලා විදියට දානවා මම මේකත්. හරි, දැන් ඊට පස්සේ මම කරන්නේ මේකටත් නමක් දාගන්නවා. බටන් එක බටන් 1 කියලා දාන්නම් මේකට. හරි, ඉතින් මට ඕනේ මේක ප්‍රෙස් කරාට පස්සේ අපේ දෙවෙනි ඇක්ටිවිටි එකට යන්න. ඉතින් මං ඒකට අවශ්‍ය කෝඩ් එක අපේ පළවෙනි ඇක්ටිවිටි එක තමයි ලියා ගන්න වෙන්නේ. ඉතින් මුලින්ම මේකට අදාළ අපිට ලියන්න වෙන්නේ බටන් එකට. ඉතින් බටන් එක මං මුලින් අයිඩෙන්ටිෆයි කර ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැනටවත් කොහොමද එක් කරන්න කියලා. බටන් 1 කියලා ගන්නම්. ඉතින් මේකේ මං ඩියකින් කැච් කර ගන්නම් වේරියබල් එක හදාන බටන් කියන එකෙන් ID ඩොට් බටන් 1. හරි හරි, ඊට පස්සේ තියෙන්නේ අපිට බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්න ඕනි කියලා ගහන්න. ඉතින් ඒක අපිට ඕනේ බටන් 1 එකට ඩොට් සෙට් ඔන් ක්ලික් ක්ලික් ලිස්නර් new on click listener. හරි හරි, ඉතින් දැන් අපේ වැඩේ හරි. ඉතින් දැන් අපිට මෙතන තමයි අපිට ඕන දේ, කියන්නේ අපිට ඕන දැන් මේ බර්ත්ඩේ ප්‍රෙස් කරාට පස්සේ අපේ දෙවෙනි ඇක්ටිවිටි එක ලෝඩ් වෙන්න. ඉතින් ඒක ගහන හැටි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මෙහෙමයි. in intent intent සමානයි
int කියලා හමුකෝ int one සමානයි new int end මෙතන ගහන්න ඕනේ අපි get application මෙතන අපි ගහන්න ඕනේ ඊට පස්සේ get application content comma අපිට ඕන activity එකේ name එක. ඉතින් අපිට ඕනේ main to activity එක. සහ මේ හරි ඊට පස්සේ අපිට හරි ඊට පස්සේ main to activity එකේ class එක කියන class එක තමයි අපිට open කරගන්න ඕනේ. හරි. හරි. ඔන්න ඔය ටික තමයි මෙතනදී code එක. ඉතින් ගොඩක් සරල code එකක්. අපි මේක run කරලා බලමු වැඩ කරනවාද කියලා. හරි. application එක load වුණා. errors නැහැ මොකුත්. මම මේක press කරලා බලන්න. හරි ඉතින් මට පොඩි වැරද්දක් වුණා මේක මම කෝඩ් එක ලිව්වට මේක රන් වෙන්න කියලා ලිව්වේ නැහැ මේ ඇක්ටිවිටි එක රන් කරන්න කියලා. ඉතින් මම ඒ එකට අදාළ කෝඩ් එක ලියනවා start activity හරි ඉතින් මොන ඇක්ටිවිටි එකද කියනවා මෙන්න මේක intent 1 කියන එක තමයි අපිට රන් කරගන්න ඕනේ මෙතනදී start කරගන්න ඕනේ හරි අපි රීබිල් කළ බලමු ඇප්ලිකේෂන් එක. Apple load වුණා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් ගොඩක් හොඳට මේක වැඩ කරනවා. ඉතින් මම මේකම තවත් ඔයගොල්ලන්ට තේරුම් ගන්න තව පාරක් මේක කියලා දෙන්නම්. ඒ කියන්නේ මේ දෙවෙනි ඇප්ලිකේෂන් එකක් දාන්න පළවෙනි ඇප්ලිකේෂන් එකට යන්න. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. හරි ආයි මම යනවා මේ දෙවෙනි ඇක්ටිවිටි එකට. මම මේ බටන් එකක් දා ගන්නවා. මම දාන්නම් මේක. ටුවන් කියලා. ID එක button 2 කියලා දෙන්න. හරි. ඉතින් මේක හරි. ඉතින් හරි. දැන් ඉතින් මම මේකට තමයි කෝඩ් ලියන්න යන්නේ. මේක එවුවට පස්සේ අපිට පළවෙනි එකට තමයි යන්න ඕනේ. ඉතින් මේකදී අපිට අර කලින් වගේම මෙතන button එකකින් variable එක හදා ගන්න ඕනේ. 1 2 කියලා ගන්නම් මම ඒක නානයි view by id r dot id dot button 2 හරි මම මෙතනම list එකක් දා ගන්නම් button එකට අදාළව button 2 dot set s capital set on click listener new මෙතන on click listener කියලා ගහන්න on click listener හරි ආවා ඊට පස්සේ අපිට තියෙන්නේ මේක අතුර intent එකක් හදාගන්න අපිට පළවෙනි activity එකට යන්න කියලා ඒක ගහගන්න ගොඩක් ලේසි මෙන්න මේ විදියට ඔගලන්න මතක ඇති ටෙන්ට් කියලා මේකෙත් වේරියබල් එකක් හදා ගන්නවා ඉන්ටෙන්ට් 2 කියලා සමානයි new ඉන්ටෙන්ට් එක get application content comma මෙතන තමයි අපිට ඕනේ class එකේ නම ලියන්නේ name එක ලියන්නේ ඉතින් අපිට ඕනේ main
activity 2 නමේ 1 එකේ activity කියලා දෙන activity එකේ dot class එක open කරගන්න. හරි මතක ඇතුව මේක start කරන්න. art activity. හරි මොකක්ද කියන activity එකක් දෙන්න ඕනේ start කරන්න ඕනේ. හරි දැන් අපිට ආයෙ run කරලා බලන්න පුළුවන් මේක. හරි ඉතින් මම මේක මේ button එක ඔබන්නම වෙන විදියට. හරි ඔයගොල්ලන්ට පේනවා දෙවෙනි එක load වෙනවා. ආයි මේකේ බොර පස්සේ ආයි පළවෙනි activity එක load වෙනවා. ඔයගොල්ලන්ට ඉතින් මේ වගේ buttons දාලා වැඩ කිහිපයක් එකම application එකේ සිද්ධ කර ගන්න පුළුවන් මේ ක්‍රමය පාවිච්චි කරලා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති අපි කලින් කතා කරා map එක දාන විදිය, YouTube video දාන විදිය, normal video දාන විදිය, map එකට images දාන විදිය. ඉතින් ඒවට වෙන වෙනම activities හදලා තවත් activity එකක් දාලා ඒකේ මේ buttons දාලා මේ විදිහට අපිට අදාළ ඕන අදාළ activity එකට මාරු වෙන විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගොඩක් advanced app එකක් වුණත් ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. ඉතින් මේක සම්බන්ධ මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලා comment එකක් දාලා අහන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා නම් අනිවාර්යෙන් ඉතින් ලයික් එකක් දාලා මට සහයෝගයක් විදිහට යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තාමත් මේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලා දේර රතුපාට subscribe button එක ඔබන්න. ඉබුවට පස්සේ ඒක එහා පැත්තේ දිනන bell icon එකත් ඒකත් අනිවාර්යයෙන් ඔබන්න. එතකොට මම අලුතේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ notification එකක් ගන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. අපි ආයෙත් දවසක මේ වගේම අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු අපි SLBills YouTube channel එකේ. Thank you.